මොකද්ද මේ ඩෝපමීන් කියන්නේ? ඩෝපමීන් කියන්නේ නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක්. මේක අපේ මුළු බොඩි එකේම තියෙනවා. නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් අපේ මුළු බොඩි එකේම තියෙනවා. ආ මේ ඩෝපමීන් කියන්නේ අපිව මොටිවේට් කරනවා යම්කිසි වැඩක් කරන්න. යම්කිසි වැඩක් කරාම අපිට ඒකෙන් රිවෝඩ් එකක් ප්ලෙෂර් එකක් හම්බ වෙනවා. ඒක තමයි මේ ඩෝපමීනෙන් කරන්නේ. අපි සමහර වෙලාවට මේක කියනවා ප්‍රොසෙසිං ඔෆ් රිවෝඩින් එක්ස්පීරියන්ස් කියලා. ප්‍රොසෙසිං ඔෆ් රිවෝඩින් එක්ස්පීරියන්ස්. හැබැයි ගොඩක් කට්ටිය මේක වරද්ද ගන්නවා. මේක ප්ලෙෂර් කෙමිකල් එකක් කියලා. මේක ප්ලෙෂර් කෙමිකල් එකක් නෙමෙයි. නමුත් යම්කිසි වැඩක් කරද්දී අපේ මේ ඩෝපමින් රිලීස් වෙනවා. එතකොට මේ රිවෝඩ් එක ගන්න තමයි අපි බලන්නේ. මේක සර්වයිවල් මෙකැනිසම් එකක් අපේ මේ බොඩි එකේ මේ බ්‍රේන් එකේ තියෙන. මේක හැදිලා තියෙන්නේ අපි සර්වයිව් කරන්න. මේ ඩෝපමින් තියෙන. හැබැයි මේකේ නෝමල් තත්ත්වෙ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. මේක ඕව ගියොත් ඕව ස්ටිමුලේට් කරලා ඕව ගියොත් තමයි ප්‍රශ්නේ. ඕව යන්නේ කොහොමද? ඕව යන්නේ ඇඩික්ෂන්ස් වලට ගියොත්. ඇඩික්ෂන්ස් කිව්වොත් පෝන්, ඊට පස්සේ ඩ්‍රග්ස්, ඒ වගේ දේවල් වලට ගියාම අපි ඕව ස්ටිමුලේට් වෙනවා. එතකොට අපේ බ්‍රේන් එක හැමතිස්සෙම ගොඩක් ඩෝපමින් රිලීස් කරනවා. ඩෝපමින් රිලීස් වුණාම අපි ඒකට පුරුදු වෙනවා. මේ බ්‍රේන් එක ඩෝපමින් ගොඩක් රිලීස් කරන්න පුරුදු කරලා අපේ ඩෝපමින් අඩු වෙනවා. කොහොම හරි අන්තිමේදී අපිට කන්සන්ට්‍රේට් කරන්න වැඩක් සෙට් වුණාම අපිට ඒ වැඩේ කරන්න බැරි වෙනවා. කන්සන්ට්‍රේට් කරලා ෆෝකස් කරලා ඒ වැඩේ කරන්න බැරි වෙනවා. මොකද ඒක හරි අමාරු දෙයක් අපිට. අපි පුරුදු කරලා තියෙන්නේ මේ බ්‍රේන් එකට ලේසි දේවල් කරන්න. සෝෂල් මීඩියා යන්න. සෝෂල් මීඩියා වල ගියාම වාගේ පෝස්ට් එකට ලයික් 100ක් විතර වැටෙන්දි ඒක තමයි ප්‍රෙෂර් එක අපිට. හැබැයි ඔය මේවල් කරද්දිත් අපි තෝ ෆෝන් ඇඩික්ෂන් එක සහ සෝෂල් මීඩියා යද්දී ඩ්‍රග්ස් ඔය හැමදේම කරද්දී වාට එම්ටි ගතියක් දෙන්නවා මේ වැඩි කරාට පස්සේ. ඔයාගේ මේ ෆෝන් ඇඩික්ෂන් එකේදී ඔයාගේ එනර්ජි එක රිලීස් කරාම මේ ලෝකෙට වාට දැනෙනවා එම්ටි ගතියක්, අන්ෆුල්ෆිල්ඩ් ගතිය. සෝ ඔයා ඊළඟ වතාවේදී බලන්නේ ට්‍රයි කරන්නේ ලොකු ඕවර් ස්ටිමුලේට් කරලා ඔයා ඩෝපමීන් ගොඩක් රිලීස් කරන්න. ඒ හින්දා මේ ඩෝපමීන් කියන එක නෝමල් තත්ත්වයේ තියෙන්න ඕනේ. හැබැයි ඇඩික්ෂන් තත්ත්වයට ගියාම ඇඩික්ෂන්ස් ගත්තා ඩ්‍රග්ස්, සෝෂල් මීඩියා, ඊට පස්සේ ෆෝන් කියන ඒවා ගත්තාම ඒවා අපි ඕවර් ස්ටිමුලේට් කරනවා. ඒ කියන්නේ අපි හැමදාම මේවා කරලා කරලා ඩෝපමීන් ගොඩක් රිලීස් කරලා අපිට පුරුදු වෙනවා. ඊට පස්සේ අපිට ලෙවල් එකක් එනවා. අපිට ඒක නැතුව බෑ. අන්න ඒ වෙලාවට අපි ෆෝකස් කරලා කරන්න ඕන වැඩක් තියෙද්දි, අමාරු වැඩක් තියෙද්දි ඒ වැඩේ කරන්න බෑ. අපි පුරුදු වෙලා තියෙන්නේ ලේසි වැඩේ කරන්න. මේ ඇඩික්ෂන් වලට පුරුදු වුණාම වාගේ ඩෝපමීන් ගොඩක් රිලීස් කරන හින්දා යම්කිසි කාලයකදී මේක උඩටම ගිහිල්ලා අන්තිමට පල්ලියට වෙනවා. ඒ කියන්නේ වාගේ ඩෝපමීන් ලෙවල් එක නැචරල් නෝමල් තත්ත්වයට අඩු වෙනවා. එතකොට වාට හැමතිස්සෙම අර පීක් ලෙවල් එක හොයන්න වා ට්‍රයි කරනවා ඒ ඇඩික්ෂන් වලින්. තුර වාට සාමාන්‍ය වැඩ කරන්න කන්සන්ට්‍රේට් කරලා වැඩ කරන්න අමාරු වෙනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් මේ ඩෝපමීන් ලෙවල් එක අඩු වෙනකොට කරන්න ඕන දේ මම කියන්නම්. ඒ අඩු වෙනකොට වාට දැනෙන දේ මම කියන්නම්. ඊළඟ වීඩියෝ එකෙන් බලමු. Thank you. Subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න. මේක වැදගත් කියලා හිතනවා නම් comment එකක් දාන්න. Thank you.